नमस्कार वेवा बुदुरुवनत समता बुदुहिमि शरणयामि। नमस्कार वेवा धम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेव उत्तम कल्याण मित्र पिन्वत लोकु स्वामी महान्सेट अप सिलु दिनागेम नमस्कार वेवा। साधु साधु साधु। श्रद्धावंत पिंगुतुनी अद दिन स्वाक्खात सधाम देशनाव संधा अनुग्रहाय दरन्ने ओक्तोंबर मस तिस्वन दिन इनम अद दिन असु तुंगन जन्म दिने समरन विमलावती मैनिके मैनियांट सेत पैतीम पिनिस बुरलेस्गमु බෝධිරාජපුර නොම්බර 264 නිවසේහි පදිංචි පින්වත් අයිරින් රණසිංහ දියණිය විසින්. පින්තුනි අද දවසේ අප සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඊතාම අනුකම්පාවෙන් කරුණාවෙන් දෙවි මිනිසුන්ට ඊතාම පහසුවෙන් තේරුංගණ්ඩ පුළුවන් විදිහට උපමා උපමේය භාවිතා කරලා දේශනා කරන්න යෙදුණු ධර්ම දේශනාවක්. පින්තුනි මේ සූත්‍රය මේ ධර්ම පරියාය අඩංගු වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ධම්මික වර්ගයේ. පින්තුනි මේ සූත්‍රයේ නම इन सूत्र नयगनीम गन वदाल दिसुम। पिंगुतुनि मे सूत्र भाग्यतुन हांसे देशना करन्ने सवेत नुवरदी भिक्षु संगया अरमुनु करगेन। पिंगुतुनि मेहिदी भाग्यतुन हांसे आहनवा मिन मे विधियट दालिद्यं भिक्कवे दुःखं लोकस्मिं काम भोगी नोति। महानिनी लोके काम सेप अनुभव करने के ने एकियाने गिही जीवित वाले इन्न पिरिस्त दिलिंदु बाव दुकाक नेद। भिक्षु संघया पिलित्रु दिनवा एवं भंते एहमाई स्वामीन दें बलंड पिंगुतुनी के ने किन्वा यागे मूलिक आवश्यकतावयान वत् सपुरा गान्न बै उन्न आहार टिक होया गान्न का त्याट ताम दुष्कराय एंदुम पेलंदुम हीसट सेवनाक नेति केने किन्नो। अपि मे गोल्लोंटे सामान्य लोके दिलिंदु कियान्न अहनो मेक काम भोगी जीवितयक गत करन केनेट दुखाक तके एक अपि हेमोटम तेरनवा एक दुखाक। ईलंगट बुदुरजानन वहांसे अहनवा यंपि भिक्खवे दिलिद्दो अस्सको अनाल्यो इना इनं आदियति। मे दुप्पत मिल मुदल नति किना नायगंड सिदु वेनवा मेकत दुखद किल भाग्यतुन हांसे हनवा। भिक्षु संघया पिलितुरु देनवा एहेमई भाग्यतुन हांसे दुप्पत केनेट आहार वेनुवें
කෑම බීම වෙනුවෙනුත් එදිනෙදා වියදම් ටික පියව ගන්නත් ණයක් ගන්නට වුණොත් ඒක දුකක් සාමාන්‍ය ලෝකෙ තුල ඒක මහා දුකක් නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ විදිහට දෙලිඳු ණය ගත්ත කෙනෙක්ට දැනගන්න ලැබෙනවා අසන්න ලැබෙනවා ඔන්න ණය ගත්ත කී පොලියත් වැඩි වෙලා දැන් ඔන්න ණය වෙලා ඉන්නවා ණය ගෙවන්න බැරුව ඔන්න පොලියත් එන්න එන්න වැඩි වෙලා යනවා අපි කියන්නේ වැල් පොලි වෙනවා කියන්නේ ඔන්න දැන් පොලියත් වැඩි වෙනවා මේ විදිහට පොලිය වැඩි වෙනවා කියලා අහන්න දකින්න ලැබෙන එක දුකක්ද කියලා අහනවා භාග්‍යතුමා එහෙමයි ස්වාමී මේක දුකක් පොලිය වැඩි වෙන එක දුකක් නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ විදිහට දිලින්දෙක් ණයත් අරගෙන පොලිත් වැඩි වෙලා ඔන්න එයාට ඒවා ගෙවා ගන්නත් බැරි වෙනවා දැන් පොලිය ගෙවන්නත් බෑ ණය ටික ගෙවා ගන්නත් බෑ දැන් පොලි මුදලාලි මොකද කරන්නේ චෝදනා කරනවා චෝදනාව මොකද්ද දැන් ණය පොලි එන්න එන්නත් වැඩි වෙනවා ණය ගෙවන්නෙත් නෑ පොලි ගෙවන්නෙත් නෑ කියලා ඔන්න පොලි මුදලාලි චෝදනා කරනවා දැන් මේ චෝදනාව සමහර ලාවට ඔන්න ගෙදෙට්ට ලියුම් කියුම් එවනවා සමහර ලාවට ඔන්න දුරකතනෙන් පණිවිඩ එවනවා දැන් මේ අද ලෝකෙත් වෙනවනේ නේද දැන් මේ ලෝකෙත් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා ඔන්න චෝදනා පත්‍ර ගෙදරට එවනවා පොලි මුදලාලිගේ චෝදනාවට ලක් වෙනවා මේකත් දුකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා භික්ෂු සංඝයා පිළිතුරු දෙනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට චෝදනාවට ලක් වෙන එකත් මහා දුකක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට චෝදනාවට ලක් වෙනකොටත් චෝදනා කරනකොටත් මේ කිනාට ඒ මුදල ගිවා ගන්න බැරි වෙනවා පොලිය ගිවා ගන්න බැරි වෙනවා ඔන්න ඒ කිනාව දැන් හඹාගෙන එනවා පොලි මුදලාලි දැන් ගෙදරටත් එනවා ඔන්න ගෙදරටත් දුවගෙන එනවා ණය ගිවන්න කියලා කියනවා සමහර ලාවට එක්කෙනෙක් නෙවෙයි දෙතුන් තැනකින් ණය අරගෙන හැමදාම ගෙදරට ඇවිල්ලා ඔන්න කරදර කරනවා ඔන්න හඹාගෙන එනවා ණය ගිවන්න කියලා මොකද එයා චෝදනාව ලැබුවාමවත් ඒ ණය ගිවන්න යාට දක්ෂතාවයක් ඇති වුණේ නැහැ පුළුවන්කමක් තිබුණේ නැහැ ඔන්න රැකියාවක් කරන කෙනෙක් නම් එයාගේ රැකියා කරන ස්ථානයට හඹාගෙන එනවා ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා කරදර කරනවා පිරිස් ඉස්සරහා ඔන්න කරදර කරනවා අනේ ණය ටික ගිවන්න ණය ටික ගිවන්න පොලියවත් ගිවන්න කියලා මේ විදිහට හඹාගෙන එන එක දුකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා ඒවම් බන්ති භාග්‍යතුන් වහන්සේ මේ විදිහට හඹාගෙන එන එකත් මේ දුප්පත් ණය වෙච්ච පොලිය වැඩි වෙච්ච කෙනාට මහා දුකක් කියනවා ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට හඹාගෙන ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කතා කරලා කිව්වත් මගතොකේ තොටේදී හම්බෙලා කිව්වත් ඒ කිනාට ඒ ණය කිවා ගන්න විදිහක් නැහැ මොකද කරන්නේ දැන් අර පොලි මුදලාලි ඒ මූල්‍ය ආයතන නීත්‍යානුකූලව හරි අනීතිකව හරි එයාව සිරගත කරනවා දැන් උන ණය ගිවා ගන්න බැරි කෙනාට මොකද උනේ අන්තිමේට හිරගත වෙන්න සිද්ධ වුණා මේකත් දුකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා භික්ෂු සංඝයා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දුප්පත් කෙනෙක්ට ණය ගන්නත් සිද්ධ වෙලා මේ දිලින්ද උන ණයත් අරගෙන පොලියත් වැඩි වෙලා චෝදනාවටත් ලක් වෙලා එයාගේ පිටිපස්සේ හඹාගෙන ඇවිල්ලා මිනිස්සු ගෙවන්න කියලා කියද්දිත් ඒ ණය ගෙවා ගන්න බැරි වෙලා දැන් ඔන්න හිරේ විලංගුවෙත් වැටුණා මේකත් දුකක්ද කියලා එහෙමයි භාග්‍යතුන් වහන්සේ මෙයක් දුකයි දැන් පින්වුතුනි මේ සාමාන්‍ය ලෝකේ සිද්ධ වෙන සිදුවීමක් නේ මම ඔබට මේ සූත්‍රයේ දේශනාවේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟ කොටස පින්වුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කම්සප අනුභව කරන කෙනෙක්ට දිලිඳු බව දුකක්
ණය ගැනීම දුකක්. ඒක පොලිය වැඩි වීමත් දුකක්. ඒ වගේම චෝදනා අහන්න ලැබෙනවා, හඹාගෙන එනවා, අන්තිමේට සිරගත වෙන්නත් වෙනවා. දැන් මේ සාමාන්‍ය ලෝකෙ වෙන සිදුවීම්. දැන් මින් පසුව මේ සූත්‍ර දේශනාව ඔබ හොඳට අහුම් කන් දෙන්න පින්වතුනි, වැදගත්ම කොටසක් ඔබට තේරුම් ගන්න. දැන් සාමාන්‍ය කාමභෝගී ජීවිත ගත කරන පිරිස් ගැන මේ කතා කරේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒව මේව කෝ භික්කවේ යස්ස කස්සචි සද්ධානත්ති කුසලේසු ධම්මේසු හිරි නත්ති කුසලේසු ධම්මේසු ඔත්තප්පන් නත්ති කුසලේසු ධම්මේසු විරියං නත්ති කුසලේසු ධම්මේසු පඤ්ඤා නත්ති කුසලේසු ධම්මේසු අයං වුච්ඡති භික්කවේ අරියස්ස විනී දිලිද්දෝ අස්සකෝ අනාලියෝ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආර්ය විනය තුල හැබෑවටම කෙනෙක් දුප්පත් වෙන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දුප්පත් වෙන ස්වභාවයත් ආර්ය විනය තුල ධර්මය තුල කෙනෙක්ගේ දුප්පත් භාවයත් හඳුන්වා දෙන විදිය පින්වතුනි වෙනස්. දැන් ආර්ය විනය තුල දුප්පතෙක් කොයි වගේද? සද්ධා නත්ති. ඔන්න ආර්ය විනය තුල හැබෑම දුප්පතට ශ්‍රද්ධාව නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් කියන අඳුරගෙන නැහැ. මේ දිලින්ද, මේ බුද්ධ ශාසනයේ දිලින්දගේ ස්වභාවය මේ. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගත්තේ නැති කෙනා, මේ අවාසනාවන්ත කෙනා තිසරණයට පැමිණීමක් කියන එකත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කෙරෙහිත් ඒ කෙනා තුළ ශ්‍රද්ධාවක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ වගේම තමා පින්වතුනි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහිත් ගෞරවය ශ්‍රද්ධාව පිහිටන්නේ. එතකොට ශ්‍රද්ධාව නැතිකම මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිලිඳුකමක්, දුප්පත්කමක්. අතිශය වැදගත් පින්වතුනි, හැමදාම කතා කරත් ඉවර කරන්න බැරි තරම් වටිනවා මේ ශ්‍රද්ධාව කියන එක. මොකද පින්වතුනි තිසරණය තුලින්මයි කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. ඊළඟට පවට ලැජ්ජා බය දෙක නැත්තම් එයත් දිලින්දෙක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය විනය මෙන්න දිලින්දගේ අනිත් ලක්ෂණයක්. ලැජ්ජා බය නැහැ, හිතු මනාපේ පව්කම් කරනවා. එයා මේ පව්කම් කරන්න කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැහැ. අනේ මේ පව්කම් කරන එකෙන් මම මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නේද කියලාවත් එයා කල්පනා කරන්නේ. වැඩිහිටි පිරිස ඉදිරියේ මං හැසිරෙන්න ඕනේ කොහොමද කියලා ලැජ්ජා බයෙන් යුතුව එයා කටයුතු කරන්නේ. දෙමව්පියෝ ඉස්සරහා කොහොමද හැසිරෙන්න ඕනේ? ලැජ්ජා බය හැතුව මම හැසිරෙන්න ඕනේ? දෙමව්පියෝ ඉදිරියේ මේ වගේ වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. මේ විදිහ හැසිරීමක් මම පවත්වන්න හොඳ නැහැ කියලා. ශ්‍රද්ධාව නැති, ලැජ්ජා බය නැති කෙනා අකුසලයේ වෙතටම යනවා. එහෙනම් ලැජ්ජා බය නැතිකමත් පිඟුතුමි දිලිඳුකමක් මේ බුද්ධ ශාසනය. ඊළඟට විරියං නත්ති කුසලේසු ධම්මේසු. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න දිලිඳු කෙනා ගැන දේශනා කරනවා. අනිත් දිලිඳු කෙනාගේ ලක්ෂණය තමයි එයාට බුද්ධ ශාසනයේ වීරිය නැහැ. වීරියක් තියෙන්නම ඕනේ පින්වතුනි. ඒ වීරිය කොයි වගේද? උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න යා වීරිය කරන්න ඕනේ. නූපන් අකුසල ධර්මයන් ඇති නොවීම පිණිස එයා වීරිය කරන්න ඕනේ. ඒ වගේම උපන් කුසල් තව තවත් වර්ධනය කරන්න ඕනේ. දැන් කුසල් දහම් කරනවා, සීලය රකින්නවා, ඒක තවත් මහන්සි වෙලා සිල්වත් වෙන්න ඕනේ. ඒ වගේම
නූපන් කුසල් උපදවා ගන්න යා උත්සාහවත් වෙන්න ඕන. එයා බලන්න ඕනේ දැන් මග මන් තුල තමා තුල මේ විදිහට කුසල් දහම් තියෙනවද නැත්නම් අකුසල ධර්මයන්ද තමා තුල තියෙන්නේ කියලා හොද්දට විමසලා බලලා කුසල් වඩන ප්‍රතිපදාවට පැමිණෙන්න ඕනේ. අකුසලයේ ප්‍රහාණය කරන්න ඕනේ. මේක තමයි පින්වතුනි වීරියවන්තයා කරන්නේ. පින්වතුනි මේ සඳහත් කුසල් දහම් වඩන්න අනිවාර්යෙන් වීරියක් ඕනෙමයි. දැන් ඔබ මේ විදිහට කල්පනා කරන්න පින්වතුනි මේ විදිහට හිතන්නකෝ. දැන් කෙනෙක් තමන්ට අකමැති කෙනෙක් තමන්ට බනිනවා. තමන්ට අමනාප වචන කියනවා. දැන් අමනාප කෙනෙක් දැකලා මේ විදිහට වචනත් කියද්දී ඒ කෙනාටත් ඔන්න තරහ යනවා. පෙරලා අමිහිරි වචන එයත් ප්‍රකාශ කරන. ඔන්න අතපය දික්කර කර බනිනවා. ඔන්න සමහරලාට ඇස් දෙක ලොකු කර ගන්නවා. නැත්නම් සමහරලාට දත් මිටි කනවා. දැන් මේ ද්වේෂය ප්‍රකාශ කරන්න තමන් හිතවද මම මේ වෙනුවෙන් අමිහිරි වචන පාවිච්චි කරන්න ඕනේ, දත් මිටි කන්න ඕනේ, ඇස් ලොකු කර ගන්න ඕනේ, අතපයි විසිකර කර කතා කරන්න ඕනේ කියලා අමුතුයෙන් මහන්සි වෙලා ඒක කරන්න දෙයක් නැහැ. निराයාසෙන් ස්වයංක්‍රීයව තමන්ව ද්වේෂයට පත් කරලා දෙනවා. ද්වේෂයෙන් පස්සේ ඊට අදාළ විදිහට ඉරියව් පවත්වනවා निराයාසෙන්. නමුත් පින්වතුනි ඔබ හොඳට කල්පනා කරන්න තමන් අකමැති කෙනෙක් තමන්ට පරිභව කරද්දි බනිද්දි කෙනෙක් නුවණින් විමසලා ඉවසනවා. මේ ඉවසීම තමන් निराයාසෙන් එනවද බලන්න. එයා නුවණින් විමසලාම මේ වෙලාවේ මං ඉවසිය යුතුයි කියලා වීරියක් තියෙන්න ඕනේ. වීරියවන්තයාම තමයි මං මේ වෙලාවේ මෛත්‍රිය වඩන්න ඕනේ කියලා කල්පනා කරන්නේ. මේ දේවල් අර කලින් අකුසල් වගේ निराයාසෙන් තමන් තුලට එන්නේ නැහැ. තමන් වීරියෙන්ම කුසලයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මම මේ ද්වේෂය ගැන කිව්වේ එක උදාහරණයක්. අනිත් අකුසල ධර්මිනුත් ඒ වගේ. වීරියක් නැතුව निराයාසෙන් අකුසල් කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. නමුත් නුවණින් විමසමින් කුසලයේ අකුසලයේ තෝරාගෙන කුසල් දහම් කරන්න ඒකාන්තයෙන්ම වීරියවන්තයෙක්මයි කුසල් දහම් වඩන්නේ. එහෙනම් මේ වීරිය කියන එකත් පින්වතුනි බුද්ධ ශාසනය තුල පොහොසතෙක් වෙන්න ධනවතෙක් වෙන්න අත්‍යවශ්‍ය කාරණාව. ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දිලින්දක ස්වභාවය පඤ්ඤා නත්ති කුසලේසු ධම්මේසු. ඔන්න කුසල් දහම් කෙරෙහි ධර්මයේ කෙරෙහි ප්‍රඥාවත් නැ. මේ ලෝකේ යථා ස්වභාවය ඒ විදිහෙන්ම දකින්න ප්‍රඥාවන්තයෙක්මයි දකින්නේ. ලෝකයේ සැබෑ ස්වභාවය අනිත්‍ය බව අනිත්‍ය විදිහට දකින්නේ ප්‍රඥාවන්තය. අසුභය අසුභය විදිහට දකින්නේ ප්‍රඥාවන්තයෙක්. අනාත්මදේ අනාත්ම විදිහට දකින්නේ ප්‍රඥාවන්තයෙක්. නුවණ තියෙන කෙනා තමයි පින්වතුනි මේ සියලු දේකම යථා ස්වභාවය ඇතිවීම නැතිවීම දකින්නේ ප්‍රඥාවන්තය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නේ ප්‍රඥාවන්තය. ඒ වගේම ප්‍රඥාවන්තයාමයි පින්වතුනි මේ කුසල් මේ අකුසල් කියලා නුවණින් දකින්නේ. මේ තමා සමාධිය මේ තමයි මිච්ඡා සමාධිය කියලා නුවණින් දකින්නේ. ඒ වගේම මේ තමා සීලය මේ තමා සීල වෘත කියලා වෙන් කරලා හඳුනාගන්නේ ප්‍රඥාවන්තය. කුසල් දහම් වඩන්න මේ අනුව ප්‍රඥාවන්තයාමයි ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ. දැන් මේ අනුව පින්වතුනි බුද්ධ ශාසනයේ දෙලින්දෙක් කියන්නේ ශ්‍රද්ධාව නැහැ, ලැජ්ජාවක් බයක් නැහැ පව්කම් කරන්න. ඒ වගේම වීරියත් එයා තුල නැහැ. ඒ වගේම ප්‍රඥාවත් නැහැ. ශ්‍රද්ධාව නැහැ කියන තැනින් පටන් ගන්න මේ දිලින්දා බුද්ධ ශාසනය තුල තව තවත්
දිලින්දෙක් බවට පත් වෙනවා අනිකුත් අකුසල කර්මයන්ුත් තමන් තුළට එකතු කර ගනිමු බලන්න පින්වතුනි සාමාන්‍ය ලෝකයේ මේ කාමභෝගී ගෙහි ජීවිත ගත කරන පිරිසට රජ කෙනෙක් කියලා කියද්දී මහා ධනවතෙක් විදිහට සාමාන්‍ය ලෝකෙකින් අපිට පේන්නේ නේද සාමාන්‍යයෙන් ධනවතෙක් කියද්දී රජ කෙනෙක් හැමෝටම ඔළුවට එනවා නමුත් පින්වතුනි බුද්ධ ශාසනය තුල හැබෑම ධනවතා කවුද කියලා ඔබ තේරුම් ගන්න සුප්ප බුද්ධ රජතුමා මහා ධනවත් රජ කෙනෙක් මේ රජතුමාට තමයි මේ මුළු පලාතෙම ඉඩ කඩන් සජීවී අජීවී මේ දේපල ඔක්කොම අයිති මේ රජතුමාටනේ ඉතින් මෙයා සාමාන්‍ය ලෝකයේ ඒකාන්තයෙන්ම ධනවතෙක් නමුත් පින්වතුනි මේ සුප්ප බුද්ධ රජතුමා මේ දේවදත්තගේ පියා බුද්ධ ශාසනය තුල ආර්ය විනය තුල දිලින්දෙක් පින්වතුනි මේ කෙනා බුදුරජාණන් වහන්සේට වෛර කරා මොකද තමන්ගේ පුත්‍රයා පැවිදි කරා කියලා එයා සතුටටපත් වුණා අන්න ශ්‍රද්ධාව නැති තැනින් පටන් ගත්ත කෙනා මහා අකුසලයක් තමා තුලට එකතු කරගත්තා පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේ මේ සුප්ප බුද්ධ රජතුමාගේ මාලිගාව ඉදිරියෙන් වඩිනවා මෙහෙම වඩිනකොට පින්වතුනි සුප්ප බුද්ධ රජුරවන්ට ආරංචි වෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ මාලිගාව ඉදිරියෙන් වඩිනවා කියලා රජතුමා කැමතුන්නේ මොකද බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක්වත් හිතේ කැමැත්තක් තිබුණ නැහැ දැන් දිලින්දගේ ස්වභාවය මේ ශ්‍රද්ධාව නැති කෙනාගේ ස්වභාවය පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ සුප්ප බුද්ධ රජතුමාගේ මාලිගාව ඉදිරියෙන් වඩිනවා මේක දැනගත්ත සුප්ප බුද්ධ රජුරෝ මගේ මාලිගාව ඉදිරියෙන් මේ ශ්‍රමණ ගෞතමයන්ට යන්න නම් මම ඉඩ තියන්නේ නැහැ කියලා කටගොන්නක් බීගෙන ඒ පාර හරහා වැතිරුණා බුදුරජාණන් වහන්සේට පාර හරස් කරලා ඈතින් මේක දැක්ක භාග්‍යතුන් වහන්සේ සිනා පහල කරනවා අනේ මේ අසරණයාගේ ස්වභාවය දැකලා භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට දේශනා කරනවා පින්වත් ආනන්ද තව දවස් 7කින් මේ රජතුමා පොළව පලාගෙන තමන්ගේ රජමාලිගාවේ ඉදිරියේදීම නිරේට යන්න සූදානම් වෙලා ඉන්න කියලා එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරපු නිසාද මෙයා නිරේ යන්නේ දේශනා කරපු නිසා නෙවෙයි ඵලයට අවශ්‍ය හේතුව සුප්ප බුද්ධ රජුරෝ හදාගත්තා නිරේ යන්න අවශ්‍ය අකුසලයේ කරගත්තා බුදුරජාණන් වහන්සේ නමක්ගේ ගමන වලක්වනවා ද්වේෂක සහගත සිතින් නිරේගාමි අකුසලයක් වුණ කරගත්තා පින්වතුනි මේ කාරංචුනා මේ සුප්ප බුද්ධ රජුරවන්න මේ විදිහ කතාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා කියලා මේ රජතුමා ඊට පස්සේ තමන්ගේ රජමාලිගා උඩටම ගිහිල්ලා තමන්ගේ සේවකයන් මුර කරන පිරිසට කිව්වා මං බැරි වෙලාවත් මම පහලට આવුත් ඒක වලක්වන්න දවස් 7ක් මම මාලිගා උඩට වෙලා ඉන්නවා කියලා කිව්වා 7 වෙනි දවස උදා වුණා පින්වතුනි රජමාලිගාවේ හිටපු අශ්වයා කුලප්පු වුණා කාටවත් මෙල්ල වෙන්නේ නැහැ මේ අශ්වයා මෙල්ල කරගන්න පුළුවන් සුප්ප බුද්ධ රජතුමාට විතරයි දැන් රජතුමාට අනිත් සියලු දේවල් අමතක වෙලා ගියා බලන්න මේ කර්මයේ බලවත් බව දැන් මේ බුද්ධ ශාසනයේ දිලින්ද ආර්ය විනය තුල දිලින්ද ශ්‍රද්ධාව නැති කෙනා කර්මයේ විසින් තමා වැරෙන් යන විදිහ දැන් ඔන්න ඈත අශ්වයා කෑ ගහනවා හෙනවා රජ්ජුරවණ්ඩ අනිත් ඔක්කොම අමතකුණා පඩි පෙලෙන් දුවගෙන පහලට ගියා දැන් එතන මුරටක් තියලා හිටියන්නේ මං බැරි වෙලාවත් පහලට ආවොත් මේ එන ගමන වලක්වන්න කියලා පින්වතුනි බලන්න මේ කර්ම විපාකවල බලවත් භාවය ඒ මුරට හිටපු පිරිසටත් හිත නැමුන්නේ පින්වතුනි ඒ රජතුමා නවත්ත ගන්න රජතුමා ඇවිල්ලා පොළවට අඩිය තිබ්බා විතරයි පොළව පලාගෙන පොළවට ගිලා බැස්සා එහෙම්ම නිරයට යන්න කටයුතු සිද්ධ වුණා බලන්න සාමාන්‍ය ලෝකේ මහා ධනවතෙක්
සාමාන්‍ය ලෝකේ මහා ධනවතෙක් විදිහට පෙනී හිටපු රජතුමා අන්ත දිලින්දෙක් විදිහට බුද්ධ ශාසනය තුල තමන්ගේ ඉරණම තීරණය කරගත්ත විදිහ. නමුත් පින්වතුනි මේ බුද්ධ ශාසනය තුලම බුදුරජාණන් වහන්සේ ඒත් ජීවමානව වැඩ ඉන්නකොට මේ නමින්ම සුබ්බ බුද්ධ නමින්ම කුෂ්ට රෝගියෙක් හිටියා. මෙයා ඇත්තටම දිලින්දෙක්. ඒ දිලින්දෙක් වෙන්නේ කොහොමද ඇත්තටම සාමාන්‍ය ලෝකයේ තුල. එයා ඇත්තටම අපි හිඟන්නේ කියන්නේ මේ හිඟන මිනිස්සෙක්. මෙයා මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන දෙන දෙයක් ආහාරයට අරන් තමයි ජීවත් වුනේ. ඔන්න ගෙවල් ගානේ හිඟා කනවා. මිනිස්සු මොන හරි දෙනවා නම් නැත්තම් එළියට විසි කරලා දානවා නම් ඒ දේ අරගෙන තමයි එයා ජීවිතේ ගැට ගහගත්තේ. පින්තුනේ මේ කුෂ්ඨ රෝගියා යනකොට දකිනවා මහා පිරිසක් එකතු වෙලා මොන හරි කටයුත්තක් කරනවා. මෙයා කල්පනා කරනවා මටත් එහෙනම් මෙතෙන්ට ගියා නම් කෑමක් බීමක් බෙදනවද දන්නේ නැහැ මටත් කෑමක් බීමක් ලැබේවි කියන අරමුණෙන් මෙයා ඉතින් යනවා. යනකොට පින්තුනි අපගේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ධර්මී දේශනා කරනවා. දැන් මේ කුෂ්ඨ රෝගියා මේ හිඟන මිනිසයා කල්පනා කරා දැන් මෙතන කෑම බෙදෙන තැනක් නෙවෙයිනේ. එහෙනම් මං ආවේකේ බණ ටිකක් අහලම යනවා කියලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ බුද්ධ නේත්‍රා දෙකෙන් බැලුවා පිංගුතුනි. අද දවසේ කවුද ධර්මය අවබෝධ කරන්නේ? අද දවසේ කවුද මේ බුද්ධ ශාසනයේ මහා පොහොසතෙක් බවට පත් වෙන්නේ කියලා බැලුවා. මහා ධනවතෙක් වෙන්නේ කවුද කියලා බැලුවා. බලද්දී ඒ බුද්ධ නේත්‍රා දෙකෙන් දැක්කයි කුෂ්ඨ රෝගියා ඒ දිලින්ද. බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයා අරමුණු කරගෙනම අනුපිළිවෙල කතාව දේශනා කරා. පින්තුනි ඒ දිලින්දු පුද්ගලයාට කුෂ්ඨ රෝගියාට ඔන්න ධම් ඇස පහළ වුණා. ධර්මයේ ශ්‍රවණය කරලා. ඒ කියන්නේ හේතුන් නිසා යමක් හටගත්තද හේතු නිරුද්ධ විලා යනකොට ඒ සියල්ල නැති විලා යනවා කියලා ධම්මස පහළ වුණා. සෝවාන් ශ්‍රාවකෙක් බවට පත් වුණා. දැන් ඔබ දන්නවා සෝවාන් ශ්‍රාවකයේ ලක්ෂණ. ජීවිතේ නිසාවත් ආය මේ කුෂ්ඨ රෝගියා මේ දිලින්දා බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති වෙන්න. ජීවිතේ දෙවෙනි තැනට දානවා ශ්‍රද්ධාව පළවෙනි තැනට ගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සරණ ධර්මයේ සරණ සංඝයාගේ සරණ තිසරණේ කවදාවත් නැති කරගන්නේ ජීවිතේ දෙවෙනි තැනට ගන්නවා ශ්‍රද්ධාව තිසරණේ පළවෙනි තැනට ගන්නවා. මේ විදිහට මෙයා ඒ වගේම අනිත් ලක්ෂණේ පින්නතුන ජීවිතේ නිසාවත් මෙයා මින් ඉදිරියට සිල්පද කඩා ගන්න. බලන්න පින්තුනේ බුද්ධ ශාසනයේ ඔන්න පිළිසරණ බුද්ධ ශාසනයේ ඔන්න පොහොසතෙක් බවට ආර්ය විනය තුල මහා ධනවතෙක් බවට පත් වුණ මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා සාමාන්‍ය ලෝකෙම යව පේන්නේ හිඟන්නෙක් වගේ එක එකනාගෙන් කෑමිල්ලගෙන යන කෙනෙක් වගේ පේන්නේ. නමුත් ආර්ය විනය තුල මෙයා ධන කුවේරෙක් බවට පත් වුණා. පින්තුනි මෙයා කය බිඳී මරණය මැත්තේ මාර්ගඵලලාභී දෙවි කෙනෙක් විදියට තවුසිතා තවුතිසා විපත ලැබුවා. බලන්න පින්තුනි දැන් මෙයා බුද්ධ ශාසනය තුල හැබෑම ධනවතාවුම ලක්ෂණය. එයා මේ ජීවිතේ ජයග්‍රහණය කරනවා වගේම සුගති රැකවරණයක් ලබනවා වගේම ධර්මාවබෝධයටත් අවශ්‍ය පාර හදා ගන්නවා. දැන් ඔබ තේරුම් ගත්තා ආර්ය විනය තුල කොහොමද දිලින්දා සඳහන් වෙන්නේ කියලා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ශ්‍රද්ධාව නැති ලැජ්ජාව නැති පවට බය නැති වීරිය නැති ප්‍රඥාව නැති දිලින්දු කෙනා කායේන දුෂ්චරිතං චරති.
वाचाय दुश्चरितं चरति मनसाय दुश्चरितं चरति इदमस्स इनादानस्मिं वदामि ඔන්න ආර්ය විනය තුල ණය ගන්නවා කියන්නේ මොකද්ද? දිලිඳු කෙනා මේ ආර්ය විනය තුල දිලිඳු කෙනා කයනුත් දුෂ්චරිතය දෙනවා. ඒ වගේම වචනිනුත් දුෂ්චරිතය දෙනවා. ඒ වගේම මනසිනුත් දුෂ්චරිතය දෙනවා. පින්තුණී මේ විදිහට කෙනෙක් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් වැරදි කාම සේවනයකින් දෙනවා නම් एक यानी खयन दुश्चरित ईलंगट बुरुकन वेलम की परुस वचन की हिस्वचन की वचने दुश्चरित ईलंगट या हितिनुत्वरदी करनु अनुंगी देट दड़ी वाशा अभिच्छा ईलंगट द्वेश ईलंगट मिथ्या दृष्टिक वो मेक तमाय पिंगुतुने मे आर्य विनय तुले बुदुरजान महासे देशना करनु हेबेम नायगेनी පින්තුනි මේ ණය ගැනීම මෙයා මුළු සසරටම ණයකාරී කරනවා. කයින් වචනෙන් මනසෙන් දුස්චරිත යෙදෙන කෙනා සසරටම ණයකාරී කරනවා. සාමාන්‍ය ජීවිතේ කෙනා ණයක් ගත්තොත් මූල්‍ය ආයතනයකින් හරියා මේ ජීවිතේ නෝක ගෙවන්න ඕනේ. සසරට මේක ගෙව ගෙව යන්නේ නැහැ නේ. නමුත් කෙනෙක් දුස්සීල නම් කයින් වචනෙන් මනසෙන් දුස්චරිත යෙදෙනවා නම් එයා සසරටම ණයකාරී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පින්වතුනි මේ විදිහට ණයගත් කෙනා ඔන්න ඒ මේ බුද්ධ ශාසනය තුල ණයගත් කෙනා මං කිව්වේ දුෂ්චරිත යෙදිච්ච කෙනා තමන් කරපු ඒ වැරදි වහගන්න ලාමක උත්සාහයක යෙදෙනවා එයා ඔන්න කයින් වැරදි කරනවා ඒක වහගන්න වචන පාවිච්චි කරනවා තව බොරුත් කියනවා එයා වචනෙන් වැරදි කරනවා ඒක වහගන්න එක බොරුවක් වහගන්න ඕන තවත් බොරු කියනවා හිතින් වැරදි කරනවා ඉරිසියාකම් කරනවා ද්වේෂයක දේශ කරනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා හිතින් වැරදි කර කර ඒක වහගන්න බොහෝම ගුණවතෙක් විදියට පෙනී ඉන්න උත්සාහවත් වෙනවා මෙන්න මේකට තමයි පින්වතුනි ආර්ය විනය තුල පොලිය කියන්නේ ඔන්න දුස්චරිතේ වහගන්න ලාමක උත්සාහයක් යෙදෙනවා. එක බොරුවක් වහගන්න තව තව බොරු කී කී පවු රැස් කරගන්න. ඔන්න කයින් දුස්චරිතය යෙදෙනවා සත්තු මරනවා. ඒක වහගන්න අල්ලස් දෙනවා. ඒක වහගන්න ඒ සාක්ෂි මකල දාන්න සමහරව තවත් ඝාතනයක් කරනවා. ඔන්න බුද්ධ ශාසනය තුල ආර්ය විනය තුල හැබෑටම පොලිය වැඩෙන විදිය. පින්තුනි මේ පොලියත් මෙයාට සසරටම ගෙවන්න වෙනවා කාය දුස්චරිතය මනෝ දුස්චරිතය වචනෙන් දුස්චරිතය එදිලා ඒක වහගන්නත් උත්සාහ කිරීම බරපතල අකුසලයක් පින්තුනි කුද්දකනිකායේ මේට හොඳ මේ උදාහරණයක් තියෙනවා කුද්දකනිකායේ අපි ඉක්මනට ඒකත් බලමු පංචපුත්ත කාදක ප්‍රේතවත්තු මේකේ පින්තුමින් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ගෘහපතියෙක්ට බිරිඳවරු දෙන්නෙක් හිටියා මේ දෙවෙනි බිරිඳට ඔන්න දරු ගැබක් පිහිටියා දැන් පළවෙනි බිරිඳට මේ සම්බන්ධයෙන් හරි ඉරිසිය මේ වතු පිටේ මේ ධනිය වෙන කෙනෙක් අයිති වෙයි කියලා එයා බය වුණා බය වෙලා මොකද කරේ අර කුසට දැන් දෙවෙනි බිරිඳටනේ දරුවේ පිළිසිඳ ගත්තේ දැන් ඒ ඒ දෙවෙනි බිරිඳගේ දරුවට ඒ කුසට මාස දෙකක් පිරෙනකොට පළවෙනි බිරිඳ උපක්‍රම යොදලා ඊට අවශ්‍ය ආහාර පාන දීලා මාස දෙකක් යනකොට ඒ දරු ගැබ විනාශ වෙන තත්ත්වයට පත් කළා ඒ දරු ගැබ ගබ්සා වුණා දැන් මේ සිද්ධියට ඒ ගෙදර හිටපු අනිත් පිරිසට මේ පළවෙනි බිරිඳ ගැන සැකයි මොකද එයා සැක හිතෙන විදිහට හැසිරෙන්නත් ඇති මොකද පවුකම් කරන කෙනාගේ ස්වභාවයනේ එතකොට දැන් අනිත් පිරිස ඇවිල්ලා ඇහුවා මේකට ඔයාගේ සම්බන්ධයක් තියෙනව නේද කියලා දැන් පළවෙනි බිරිඳ ඔන්න කයෙන් දුස්චරිතය කරා දුස්සීල වුණා දැන් ඒක වහගන්න ඔන්න පොලිය එකතු කරගන්න විදිය මෙයා කියනවා තමන්ගේ විශ්වාසය රැකගන්න මං මේ වැඩේ කළා නම් මං මේ විදිහට
පව්කමක් කළා නම් මම මගේම දරුව කන එකියක් වෙලා ඉපදේවා කියලා තමන්ටම ශාප කරගත්තා අනිත් අයගේ විශ්වාසය ඇති කරගන්න ශාරීරිය දුඟද හමත්වා කියලා දැඩිව එයා සපත කර හිටියා දිවුරව්වා මම නම් මේ වගේ දෙයක් කරේ නෑ කියලා ඔන්න පොලියත් හදාගත්තා පොලියත් හදාගත්තා පින්වතුන් දැන් මේක එයා හිතන්නේ නැති මේ ජීවිතේ මං බොරුවක් කියලා ගානට මේ වැරද්දෙන් මං යන්තම් බේරුණා කියලා එයා කල්පනා කරන්න ඇති නමුත් පින්වතුනි මරණේ මැත්තේ ආ ප්‍රේතියක් බවට පත් වුණා ඒ ප්‍රේතිය කොහොමද පින්වතුනි උදෑසන කාලේ දරුව පස් දිනක් වදනෝ ඒ පස් දිනාම කනෝ මේ ප්‍රේත ලෝකයේ ස්වභාවය ප්‍රේතවත් තුල මේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරු ඒ වදපු දරුව පස් දිනාම මේ ප්‍රේති ආහාරයට ගන්නෝ ඊළඟට හවසත් දරුව පස් දිනක් වදනෝ ඒ දරුව පස් දිනත් ආහාරයට ගන්නෝ බලන්න පින්වතුනි බලන්න පින්වතුනි පොලිය හදාගත්ත විදිය දැන් මේ පොලිය මේ මර මේ තමන් කරපු අකුසලයේ විපාක ණයක් ජීවන්න වෙලා තියෙනවා පොලියක් ජීවන්න වෙලා තියෙනවා සමහර වෙලාවට අවුරුදු 100 දහස් ගණන් ලක්ෂ ගණන් සමහර වෙලාවට බුද්ධාන්තර කාල ප්‍රේත ලෝකවල ප්‍රේතයෝ දුක් විඳිනවා මේ ආර්ය විනය තුල ණය අරගෙන ආර්ය විනය තුල පොලිය හදාගෙන පින්වතුනි මේ ළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දිලිඳු ආර්ය විනය තුල දිලිඳු කෙනෙක් ඒ වගේම ණය අරගත්ත කෙනෙක් ඒ වගේම පව්කම් කරලා පොලිය හදාගත්ත කෙනෙක් අර සාමාන්‍ය ලෝකේ ණයගත්ත කෙනා හඹාගෙන ණයගත්ත කෙනා චෝදනා කරනවා වගේ දැන් ණය ගෙවන්න කියලා චෝදනා කරනවා වගේ මේ විදිහට පව්කම් කරපු කෙනා තමේනම් පේසලා සබ්‍රහ්මචාරී ඒව මාහංසු අයංචසෝ ආයස්මා ඒවංකාරි ඒවං සමාචාරෝති ඉදමස්ස චෝදනාය වදහම් ඔන්න ණය ගෙවන්නපා කියලා ණය මුදලාලි චෝදනා කරනවා නේද අන්න ඒ වගේ තමයි කියනවා පින්වතුනි සුපේශල කාමී සබ්‍රහ්මචාරීන් වහන්සේලා මේ දුස්චරිතයේ යෙදෙන කෙනාට සිල්වතුන් ගුණවතුන් මේ විදිහට දුස්චරිතයේ යෙදෙන කෙනාට චෝදනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට දුස්චරිතයේ යෙදෙන කෙනා අමු සොහනක් වගේ කියලා අමු සොහනකින් පින්වතුනි දුගඳ හමනවා මේ විදිහටම ලාම කපකීර්තියක් පැතිරෙනවා විතරක් නෙවෙයි සිල්වතුන් ගුණවතුන් චෝදනාවටත් ලක් කරනවා මේ විදිහට චෝදනාවට ලක්වීම තමයි පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල කෙනෙක් ආර්ය විනය තුර සිල්වතුන් ගුණවතුන් මේ චෝදනාවට ලක් කරන්නේ සාමාන්‍ය පිරිස නෙවෙයි තුර සිල්වතුන් ගුණවතුන් මේ අමු සොහනක් බඳු මේ පුරුෂයාව ඇසුරට කැමති වෙන්නේ නැත්නම් බලන්න බුද්ධ ශාසනය තුල එයාට අහිමි වෙන විදිහ සිල්වතුන් ඇසුරෙන් එයා ප්‍රතික්ෂේප වෙනවා දැන් ඔන්න චෝදනාවට ලක් වෙනවා කියන්නේ මේක ඊළඟට පින්තුනේ දැන් ණය ගෙවන්නේ නැති කෙනාව පොලි මුදලාලි හඹාගෙන එනවා කිව්වනේ එයාගේ ගෙදරටත් හොයාගෙන එනවා ඔන්න වැඩ කරනවා නම් රැකියා කරන ආයතනයටත් හොයාගෙන එනවා කුඹුරක පිටියක ඉන්නවා නම් කුඹුරක පිටියකට හරි කමන්නේ ණය ගෙවන්න කියලා පොලි මුදලාලි කරදර කර කර පිටිපස්ස එනවා මේ වගේම තමා පින්තුනේ මේ විදිහට බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාව නැති තැනින් පටන් ගත්ත මේ දිලුදු කෙනා කයින් වචනෙන් මනසෙන් දුෂ්චරිතයේ යෙදিলা ඒක වහගන්න ලාමක උත්සාහයන් කරලා මේ කෙනා හැඟවිලා ඉන්න උත්සාහ කරාට කොයි තැනකට ගියත් මෙයා විපිලිසර පාපී අකුසල් විතර්ක වලින් වහගන්නවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට තමේනම් අරඤ්ඤගතං වා රුක්කමූලගතං වා ශුඤ්ඤාගාරගතං වා
විප්පටිසාර සහගතා පාපකා අකුසල විතක්කා සමුදා චරන්ති ඉදමස්ස අනුචරියාය බදාමි ඔන්න පව්කම් කරන කෙනා කොහේ මේ කය අරගෙන ගියත් සමහරට වෙන රටකට පැනලා යනවා කරපු වැරදි වලින් බේරෙන්න හැබැයි පින් උතුම් ඔන්න මූදිනුත් එහාට යනවා සැඟවිලත් ඉන්නවා හැබැයි පින් උතුම් වැරදි කරපු කෙනාගේ හෘද සාක්ෂිය දාල යන්න බෑ තමන් දන්නවා තමන් හොරෙක් කියලා තමන් දන්නවා තමන් සත්තු මරපු මිනි මරපු කෙනෙක් කියලා තමන් දන්නවා තමන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කියලා කාට හැංගුවත් තමන් දන්නවා තමන් බොරුකාරයෙක් කියලා තමන් දන්නවා කේලම් කියලා අනිත් අයව බිඳවපු කෙනෙක් කියලා අකුසල් කර්ම තමන් කරපුවා අනිත් හැමෝටම වැඩිය තමන් දන්නවා එහෙනම් ඒ හෘද සාක්ෂියත් එක්ක තමයි තමන් කොහෙ ගියත් යන්නේ ඒ යන තැන වැඩක් නැ ඒ කොහෙ ගියත් පින්වතුනි අකුසල් විතර්ක වලින් එයා යටපත් වෙනවා එතකොට ධර්ම මනසිකාරයක් එයාට අය සිහි කරගන්න පුළුවන් කමක් තියෙවිද අකුසල් විතර්කමයි එන්නේ එයා කල්පනා කරනවා මම කොයි වෙලේ නීතියෙන් දඬුවම් ලැබේ මං කොහොමද මං කරපු වැරැද්ද හංගගන්නේ මම මේ කරපු පව්කම් මගේ ස්වාමි පුරුෂයා දකීද දැනගයිද මම මේ කරපු පව්කම් මගේ බිරිඳ දැනගයිද මගේ දෙමව්පියෝ දැනගයිද වැඩිහිටියෝ දැනගයිද කියලා හැම වෙලෙම හිත ඇතුලෙන් පැහැෙනවා අකුසල් විතර්ක වලින් යට වෙනවා මේ විදිහට යන තැන අකුසල් විතර්ක එනවා වගේ තමයි අර පොලී මුදලාලි පිටිපස්සේ හඹාගෙන එනවා වගේ අකුසල් විතර්ක තමව පටු පිටුපස හඹාගෙන එනවා එහෙනම් භාවනාවක් කියලා දෙයක් එයාට කරන්න ආයේ හිත නැමෙන්නේ කුසල් දහම් තෝරගන්න කුසල් දහම් වඩන්න ආයේ හිත නැමෙන්නේ පිනකට දහමකට ධර්මයක් ශ්‍රවණය කරන්න ආයේ හිත නැමෙන්නේ මොකද අකුසල් විතර්කම තමයි එයා විතර්ක කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔන්න දුස්චරිතය දෙන කෙනාගේ අනිත් අවාසනාවන්ත තත්ත්වය පින්වුතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තාම වැදගත් කොටසක් මේ විදිහට බුද්ධ ශාසනයේ දිලිඳු බවට පත්වෙච්ච කෙනා කයින් වචනෙන් මනසෙන් දුස්චරිතය වෙලද ණයගත් කෙනා මේව හංගන්න ලාමක උත්සාහයන් දරලා පොලියත් වැඩි කරගත් කෙනා අකුසල්ම කර කර හිටපු කෙනා සීලය රැකගත් නැති කෙනා කය බිඳි මරණෙන් මතු එක්ක තිරිසන් අපායට යනවා නැත්තම් නිරේට යනවා පින්තුනේ ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ණයගත් කෙනාට කොච්චර පණිවිඩ එව්වත් ළඟට ඇවිල්ලා කිව්වත් ණය ගෙවන්න නැතිකොට නීත්‍යානුකූලව හරි අනීතිකව හරි එයා හිර දඬුවමක හිර කරලා තියෙනවනේ ඒ වගේ තමයි කියනවා බුද්ධ ශාසනයේ හැබෑම දිලින්දට අත් වෙන ඉරණම ඔන්න ශ්‍රද්ධාව නැති තැනින් පටන් ගත්ත මේ දිලින්දට ආර්ය විනය තුල දිලින්දට අත් වෙන ඉරණම එක්කු නිරේ යනවා නැත්තම් තිරිසන් අපායට යනවා පින්තුනි ඊටාම කටුකයි ඉතාම අමිහිරි මේ නිරයත් තිරිසන් අපායත් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා පිමුතුනි නාහම් භික්කවේ අඤ්ඤතරං ඒක ධම්මම්පි සමුනුපස්සාමි බුද්ධ නේත්‍රා දෙකින් දකින්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ එකම ධර්මයක්වත් ඒවං ධාරුණං ඒවං කටුකං ඒවං අන්තරායක මේ තරම් දරුණු මේ තරම් කටුක මේ තරම් අන්තරායක මොකටද අනුත්තරස්ස යෝගකේමස්ස අධිගමාය අනුත්තර වූ නිවන පිණිස අන්තරායක කිසිම දෙයක් දකින්නේ මොකද්ද යතයි ධම් භික්ඛවේ තිරත් නිරේ බන්ධනං වා තිරච්ඡාන යෝනි බන්ධනං වාති පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිරේ තරම් තිරිසං අපාය තරම්
අනුත්තර වූ නිවනට අයහපතක් සලසන වෙන කිසිම දෙයක් දකින්නේ නැහැ කියන පින්තුනි නිරේට ගිය කෙනෙක්ට තිරිසන් අපායට ගිය කෙනෙක්ට තිරිසන් යෝනියට උපත සකස් කරගත්ත කෙනෙක්ට ආය මනුස්ස ජීවිතයකට එන කතාව පව. ඉතාම දුර්ලභයි. අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා නේද? අර උදාහරණය. කන කැස්බෑවෙක් එක හැක් පේන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ ඉතාම දුර්ලභයි පින්තුනි. නිරේට හරි තිරිසන් අපායට හරි ගිය කෙනෙක්ට මනුස්ස ජීවිතයක් ලැබීම පව. එහෙනම් ධර්මයක් අහන එක කවර කතාවද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ගැන කවර කතාවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔබ කිසි දවසක පින්වතුනි ආර්ය විනය තුල දිලින්දෙක් බවට පත් වෙන්න එපා. ආර්ය විනය තුල ඔබ ණයකාරයෙක් බවට පත් වෙන්න එපා. ආර්ය විනය තුල පොලිය හදා ගන්න එපා. පින්වතුනි මේ ජීවිතේ ඔබ සිල්වත් වෙන්න, කයින් සුචරිතයේ දෙන්න, වචනෙන් සුචරිතයේ දෙන්න, මනසෙන් සුචරිතයේ දෙන්න, ඔබ ආර්ය විනය තුර ඒකාන්තයෙන්ම ධනවතෙක් වෙනවමයි, ධනවතෙක් වෙනවමයි පින්වතුනි. ඒ ධනවතාට තමයි පින්වතුනි සුගතිය හිමි වෙන්නේ. ඒ ධනවතාට තමයි මේ ධර්ම මාර්ගය විවෘත වෙන්නේ. එතකොට මේ ආර්ය විනය තුල ඔබ හැබෑම ධනවතෙක් විදිහට මේ ජීවිතේ නැති වෙනකොටත් මිය පරලෝ යනකොටත් හැබෑම ධනවතෙක් විදිහට මරණයේ ඉදිරියේ ඔබට කිසිම බයක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. හොන්තට සිල්පද ටික රැකගෙන ඉන්න තාක්කල් කයින් වචනෙන් මනසෙන් සුචරිතේ යෙදෙන තාක්කල් හොඳට වීරිය වඩන්න ඕනේ, ප්‍රඥාව දිනු කරගන්න ඕනේ, ශ්‍රද්ධාව තව තවත් දිනු කරගන්න ඕනේ. මේ විදිහට සීක බල ධර්මයන් දිනු කරගනිමින් පින්වතුනි මේ ජීවිතෙත් ඔබව සාර්ථක කර දේවි. ඒකාන්තයෙන්ම පරලොව සුගතියත් ආරක්ෂා කර දේවි. චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධයට අවශ්‍ය මාර්ගයක් මේ විදිහටම ඔබට සකස් කර දේවි. එහෙනම් පින්වතුනි ඔබ සියලු දිනාටම මේ ධර්ම ශ්‍රවණයේ පින ඒකාන්තයෙන් මේ ආර්ය විනය තුල සැබෑම ධනවතෙක් වීම පිණිසම, ණය නැති නිවන පිණිසම, ණය නැති නම් වූ අනුත්තර වූ නිවන පිණිසම මේ දේශනාව ශ්‍රවණයේ පිනත්, ධර්ම දේශනා කිරීමේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. පින්තුනේ අද දින මේ සදහම් දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ අයිරින් රණසිංහ දියණිය විසින්. ඒ පින්වත් දියණිය අරමුණු කරගන්නවා ඔක්තෝබර් මාස 30 වන දින, එනම් අද දින 83 වන ජන්මදිනය සමරන විමලාවතී මැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පතන්න. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයේ මුතුම් ධර්ම අවබෝධයේ පිණිස. පින්වතුනි මේ විදිහට අප සියලු දෙනාම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අප මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ විමලාවතී මැණිකේ මෑණියන්ට සලසා දෙත්වා. ඒ වගේම මේ ධර්ම දානේ පින්කම සිද්ධ කරන මේ පින්වත් සියලු දෙනාම යෙහෙන් සුරකීවා. දෙවියන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවේ චිරජීවනයේ සලසේවා සුවසේ මුතුන් ධර්ම අවබෝධයට මේ පිනත් හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් වසර 91ක් ආයු වළඳා මිය පරලොව ගිය RMR පුංචි බණ්ඩාර පියාණන්ටත් RHR පොඩි මහත්තයා මහතාටත් RHR පොඩි නාලහාමි මහප්පාටත් සෙලිනා මැනිකේ අත්තම්මාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම මේ පින්නතුන් සිළු දිනා නමින් මේ මිය පරලෝ යන්නේදුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඒ සියලු දෙනාගේම පරලෝ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම විශේෂයෙන්ම මේ ධර්ම දානයේ දායකත්වයේ දරන අයිරින් රණසිංහ දියණියටත් ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ටත් ප්‍රභාත් කුමාරජිත් ආදරණීය ස්වාමි පුරුෂයාටත් දමිත් මාධව පුතණුවන්ටත් ලේලියට මුණුබුරාට මිනිබිරියන් ඇතුරු මේ පවුලේ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ නම් සඳහන් කළ නොකළ මේ පුණ්‍ය කර්මයෙන්ට සහභාගී වූ මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාම කරන්නා වූ ධාර්මික රැකී රක්ෂා වෙළෙහිඳා මාදී කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අනාගත අභිවෘද්ධිය සැලසේවා ඒ සියලු දෙනාටම කිසිම හිරිහැරකින් කරදරයකින් බාධාවකින් තොරව මේ ජීවිතේ බොහෝම සාර්ථකව ගත කරන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා දෙවියන්ගේ ධාර්මික රැකවරණේ සලසා දෙත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේ මුතුන් ධර්ම අවබෝධයට මේ පිනත් හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලුම මහා සංඝරත්නයටත් රට ලෝක වාසී සියලුම මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවේ චිරජීවනයේ සලසේවා සුවසේ මුතුන් ධර්ම අවබෝධයට මේ පිනත් හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටත් සුවසේ මුතුන් ධර්ම අවබෝධයේ පිණසම මේ පිනත් හේතුපකාර වේවා සාදු 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 සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය